මාස 8කටත් වඩා වැඩි කාලයක් යුක්‍රේනයේ බක්මුට් වෙත රුසියාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා. රුසියාව පවසන්නේ බක්මුට්හි ප්‍රදේශ දෙකක බලය වැග්න කුලි හමුදාව අල්ලාගත් බවයි. බක්මුට්හි සටන් කළ යුක්‍රේන හමුදා නැවත පැමිණෙන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගිය දිනවලදී යුක්‍රේන ජනාධිපති සිය සුපුරුදු රාත්‍රී දේශනෙදී බක්මුට්හි තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නැහැ. මෙම ප්‍රදේශයේ බලය යුක්‍රේන හමුදාවෙන් ගිලිහි යමින් තිබීම මීට හේතු වූ බවයි බොහෝ දෙනාගේ මතය. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම් පිළිබඳ සවිස්තර වාර්තාව. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර මේ ගෙවි යන්නේ 415 වන දිනයයි. මාස 8කටත් වඩා වැඩි කාලයක් යුක්‍රේනයේ බක්මුට් වෙත රුසියාව දරුණු ප්‍රහාර එල්ල කළා. එම සටන්වල ප්‍රතිඵලයක් ලෙස බක්මුට්හි ප්‍රදේශ දෙකක බලය වැග්න කණ්ඩායම් ලබාගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. බක්මුට් නගරයේ උතුරු සහ දකුණු ප්‍රදේශයි ඔවුන් මෙලෙස අත්පත් කරගෙන ඇත්තේ. බක්මුට්හි සටන්වල නිරත වූ යුක්‍රේන හමුදා ආපසු පැමිණෙන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මාස ගණනාවක් පුරා අඛණ්ඩව දරුණු සටන් පැවති කලාපයක් ලෙස යුක්‍රේනයේ බක්මුට් නගරය හඳුන්වන්නට පුළුවන්. රුසියාවට මායිම්ව මෙම නගරයේ පිහිටා තිබීමද රුසියානු හමුදාවට වාසි සහගත බවයි විශ්ලේෂකයින් පවසන්නේ. මෙම කලාපයේ රුසියාව අත්පත් කරගත හොත් ඒ හරහා යුක්‍රේනයේ අභ්‍යන්තරයට ගමන් කිරීම සඳහා මාර්ගයක් විවරවනු ඇති. මේ අතර යුක්‍රේනයේ නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යුක්‍රේන දරුවන් සම්බන්ධවයි. එම වාර්තාවට අනුව යුක්‍රේනය පවසන්නේ පසුගිය පෙබරවාරි 24 වනදා සිට මේ දක්වා අවම වශයෙන් යුක්‍රේන දරුවන් 468 දෙනෙකු මියගොස් ඇති බවයි. එසේම තවත් දරුවන් 47ක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වුවද ජිනීවා සම්මුතියට අනුව ඍජු හෝ වක්‍ර ක්‍රියා හේතුවෙන් ළමුන් ඝාතනය කිරීම සහ ආබාධිත තත්ත්වයට පත් කිරීම යුද අපරාධයක් වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.